සුබ මධ්‍යහනක්. හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම පබසරේ වලේබඩ ප්‍රතිමෙන් අවධානය පුවත් සිරස්තල වෙත. සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ. ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙත්සම් විභාගයේ තීන්දුව අද. සහරාන් සමග පුහුණුව ලැබූ තවත් අයෙක් අත්අඩංගුවට. මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ සොරාගනිමි. ජාතිවාදයට මෙන්ම ආගම්වාදයට තමන් කිසි දිනක ඉඩ නොතබන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මුස්ලිම් ප්‍රජාව සමග ඊයේ සවස පැවති සාකච්ඡාවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. බෞද්ධාගමට මුල් තැන දෙමින් අනෙකුත් ආගම්වලට සම අවස්ථාව ලබා දෙමින් ජාතිවාදයේ මෙන්ම ආගම්වාදයේද අවසන් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ. මංගල සමරවීර කබීර් හෂිම් සහ රවි කරුණානායක ඇතුළු අමාත්‍යවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතීන් අතර ආගම් අතර සමගිය සමාදානය මිත්‍රත්වය ක්‍රියාත්මක වන්නට ඕන. පත්වෙන සියලුම රාජ්‍ය නායකින්ගේ වගකීම අන්න එයයි. රටේ ජනතාව රටේ නායකයෝ බිහි කරන්නේ රටේ කොටසක් නියෝජනය කරන්නට නොවේ. සමස්ත ජනයාම නියෝජනය කරන්නට. විශේෂෙන්ම දහම් පාසල්. මම සංස්කෘතික අමාත්‍යංශයේ භාරගත්තයින් පස්සේ රටේම තියෙන දහම් පාසල් පද්ධතිය ශක්තිමත්. බෞද්ධාගමික දහම් පාසල්, ඉස්ලාමීය දහම් පාසල්, හින්දු ආගමික අරණරි, ක්‍රිස්තියානි කතෝලික දේවස්ථානවල දහම් පාසල්. ඒවා ශක්තිමත් කරන්නට ඕන. එක ජාතියකට එක විදිහකට, එක ආගමකට තව විදිහකට එහෙම සලකන්නට අපි යන්නේ නැහැ. හැම ජාතියක්ම හැම ආගමක්ම අත්වැල් බැඳගෙන ඒකමුතු භාවයේ ශක්තිය තුළින් අපි අපේ මාතෘභූමිය සැබවින්ම අලුත් ශ්‍රී ලංකාවක් බවට පත් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසි භාවයේ වළංගුතාව අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙම පෙත්සමේ වැඩිදුර කණ්ඩු සලකා බැලීම අද පෙරවරු 9:35ට අභියෝජනාධිකරණයේදී ආරම්භ කෙරුණා. පෙත්සමේ පස්වන වගඋත්තර කළු ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කණ්ඩු දැක්වීම ආරම්භ කළා. අභියෝජනාධිකරණ සභාපති විනසුරු යසන්ත කෝදාකුඩ මහතා ඇතුළු ත්‍රිපුත්කල විනසුරු මඩලක් හමුවේ පෙත්සම සලකා බැලෙන්නේ. රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කණ්ණු දක්වමින් කියා සිටියේ පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත භාරතයුත්තේ විෂයභාර අමාත්‍යවරයාට බවයි. එහිදී අමාත්‍යංශ ලේකම් වරයාට කිසිදු කාර්යභාරයක් නැති බව ඔහු කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට අමතරව අදාළ අමාත්‍යවරයාට හිමි බලතල අනුව කටයුතු කළ බවද ඔහු කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා වංචනික ක්‍රියාවක නිරත වූ බවට පදනම් විරහිත චෝදනාවක් එල්ල කර ඇති බවත් පෙත්සම මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියෝජනාධිකරණයෙන් ඉල්ලා සිටියා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළේ අද පෙරවරුවේ. සුජීව සේනසිංහ, අජිත් පි පෙරේරාන් අමාත්‍යරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි ජයග්‍රහී අපේක්ෂකයා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අපි ඇප මුදල් තැන්පත් කරා. හංසයා තමයි අපේ ලාංඡනය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තමයි අපේ පක්ෂයේ නම. ඉතින් අපි සියලු දෙනාම එකතු කරන රට සංවර්ධනය කරන්න, රටේ අභිවෘද්ධිය පතන සියලු දෙනාම එකතු කරගෙන මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ නැගතකින් ජයග්‍රහණය කරන නැගතකින් මේ කාර්යභාරය පටන් ගත්ත. අපි කියන්නේ සියලු දෙනාට ලංකාවේ ඉන්න ගෝල්ෆේස් පිටියට 10 වෙනිදා එකහමාර වෙනකොට රැස් වෙන්න. මොකද විශාල ජනකායක් මේ ඉතිහාසයේ කවදාවත් ආපු නැති ජනකායක් මෙතෙන්ට එනවා. සියලු දෙනාටම ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ඒ වගේ මිනිමැරුම්, කොල්ලකෑම්, දූෂණයට විරුද්ධ සියලු දෙනා පක්ෂපාත ભેද සියල්ල අමතක කරලා අපිත් එක්ක එදාට එන්න කියන මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමගේ අයිතිවාසිකම් අනුව එතුමා කලින් අපතම්පත් කරා. ඉතින් අපි අපේ තිබෙන ගැටලු විසඳගෙන මුළු පක්ෂයම එක්සත් කරගෙන අපේ සංධානය නිවැරදිව ගොඩනගාගෙන නිත්‍යානුකූලව අපි අපතම්පත් කරා. කවුරුත් අද රටම කියන්නේ ඉතින් සජිත් ආවනම් හරි කියලා. ඉතින් අපි ඒ ප්‍රතිඵලය ගන්න පොඩි කාලයක් ගියා. ඒකට හොඳ දේවල් වලට පොඩක් කල් යනවා. බාලබඩු
ඉක්මනින් එනවා. දැන් ඉතින් මේ අතවශ්‍යම දැන් අද වෙලා තියෙන්නේ මේ ඉක්මනින් අපතැම්පත් කළා මේ රටේ පුරවැසිය කියන එක ගැන මේ ඔප්පු කරන්න උසාවි ගන්න යන වෙලා තියෙනවා. එහෙම නෙමෙයිනේ, කිසිම ප්‍රශ්නයක් නැහැනේ, දූෂණ චෝදනාවක් නැහැ, කිසිම ආකාරයක මේ රටට තියෙන පක්ෂපාතීත්වය ගැන ගැටලුවක් නැහැ, පුරවැසිකම ගැටලුවක් නැහැ, හොර අඩින් රිකාඩ් හොර පාස්පෝර්ට් ගැන ගැටලුවක් නැහැ. ඉතින් නියම පිරිසිදු ශ්‍රී ලාංකිකයෙක්, අපේම කෙනෙක්. ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම පෙත්සමට ජනාධිපතිවරයාගේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ. ඒ ITN සංවාද වැඩසටහනට ඊයේ එක්වෙමින්. දැන් ජනාධිපතිවරණය කැඳවලා තියෙන්නේ. අද හවස අපිට ආරංචි වෙනවා රීට් පෙත්සමක් නිකුත් කරන ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිවරණයේ නාම යෝජනා අවලංගු කරන්න කියලා. මොකක්ද මේ වෙන්නේ? ඔබතුමා නීතිඥයෙක්. මොකක්ද මේකේ පසුබිම? ඕනගෙනට උසාවියට යන්න පුළුවන් අයිතිවාසිකමක් තියෙන. ඒ කියන්නේ ඔබතුමන්ලගේ පක්ෂය දැනුවත් නොවේ. නෑ, අත වශයෙන් දැන් මම මේ එන ගමනුත් ජනාධිපතිවරයන් කතා කරලා කවුද මේ පෙත්සම ඉදිරිපත් කළ දෙන්නේ කියලා. මෙත්සිරි සිල්ලා මහත්තයා. ඔව්, මෙත්සිරි කියන්නේ අපි සංවිධායකවරයෙක්. ඒත් මමවත් දැනන් හිටියේ නෑ ඔව් මේක ඉදිරිපත් කළ තියෙනවායි කියලා. ඒ ජනාධිපතිවරයන් දැන් කතා කළේ දැන් මේක අන්තිම මගේ ඔළුවට ආපහු වෙන්නේ. මේක අයින් කරගන්න දැන් බැයිද කියලා. ජනාධිපතිවරයන් ගැන ඇත්තම ඔබතුමා දැන කාරණයක් නෙවෙයි. මම දන්නෙත් නෑ ඇත්තම පක්ෂ මාලිකම්වරයා විදිහට. ඒ කියන්නේ මෙත්සිරි සිල්ලා මහත්තයා ඔබතුමාගෙන්වත් ඇහුවේ නැද්ද මේ? නෑ නෑ නෑ. මෙහෙම දෙයක් නෑ නෑ මගෙන් ඇහුවේ නෑ. සහරාන් සමග පුහුණුව ලැබූ තවත් අයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. සහරාන් සමග හම්බන්තොට ප්‍රදේශයේදී පුහුණුව ලැබූ මොහු බේරුවල අඹේපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. මීට පෙර අත්අඩංගුවට ගත් ත්‍රස්ත සැකකරුවෙකුගේ දුරකථන අංක විශ්ලේෂණයකින් අනතුරුව මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. තවත් පුවත් කිහිපයක් දැන්. අයිස් මද්‍රව්‍ය සමග ඉන්දියන් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. චෙන්නයි සිට මෙරටට පැමිණි සැකකරු ඉන්දිය ජාතිකයෙක්. ඔහු සතුව තිබී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 150ක් පමණ වන බවයි ගුවන්තොටුපල රේගුව සඳහන් කළේ. ගුරුනගර ප්‍රදේශයේදී අධිබලති පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කිරීමේදී එහි අසුරා තිබූ ඇසුරුම් 4ක ඒවා සුරක්ෂිතව අසුරා තිබුණා. අධිබලති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 30ක් පමණ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. දුම්රිය සේවකයන් සමග අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව සේවක වර්ජනය අවසන් වනු ඇති බව ප්‍රවාහන රාජමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඇන් කමිටුවේ සමග සාකච්ඡා කළා. ඔවුන් එකඟ වුණා දුම්රිය සංවෘත සේවයක් බවට පත් කළා. දුම්රිය තුල වෙනම වැටුප් කේතාංක සහිත අනන්‍යතාවය සහිත වෙනම වැටුප් බිහිව සකස් කරන්න ඔවුන් එකට කැමැත්ත ප්‍රකාශ කළා. කැමැත්ත ප්‍රකාශ කළා මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරාට පසුව වර්ජනය අවසන් කරන බවත් ප්‍රකාශ කළා. නමුත් ඔවුන් වර්ජනය අවසන් කළේ නැහැ. මේගොල්ලෝ කිසිම දැනුම් දීමක් නැහැ. ඒ ඉල්ලීම අපි ඉෂ්ට කරන්න වැඩපළ සකස් කරලා තියෙනවා. ඔවුන් ඉල්ලන විදිහට ක්‍රියාත්මක කළොත් අනිවාර්යයෙන්ම 519,000කට වැටුප් විෂමතාවයක් ඇති වෙනවා. ඉතින් එහෙම කරන්න විදිහක් නැහැ. රජයේ බදු මුදල් වලින් තමයි වැටුප් ගන්නෙ. ලක්ෂ 2කට ලක්ෂ 3ට වඩා අතිකාල සහ වැටුප් ගන්නවා. දැන්ටත් කෝටි 80ක් දුම්රිය පාඩුයි. එහෙම ලැබෙන තත්ත්වයක් තුළ මෙවැනි දේවල් කිරීම අසාධාරණයි. අද උන් උදේ 10ට සාකච්ඡාවක් තියලා වර්ජනය අවසන් කිරීමට යම් කිසි වැඩපළක් සකස් කරන බව කිව්වා. ඉතින් බොහෝ දුරට මම හිතන්නේ අද දවසේ වැඩ වර්ජනය අවසන් වෙයි. අද හවස වෙනකොට දුම්රිය 30ක් ධාවනය කරනවා. කාර්යාල දුම්රිය 40 අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්ගේ බොහෝ දුරට සඳුදා. මම විශේෂයෙන්ම සේවකයන් ඉල්ලා සිටිනවා වැඩට එන්න. අනිවාර්යයෙන්ම දේශපාලන න්‍යායපත්‍රයක්. ඒකට හොඳම උදාහරණය තමයි මතකද රණවිරුවන් උපවාසය කරද්දී අපි ළඟ හඬපට තියෙනවා, වීඩියෝ පට තියෙනවා. වැතිරලා ඉන්න එකන ළඟට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා කන්ට කරලා නැගිටින්න එපා ගෝඨාභය රාජපක්ෂ එනකම්. ගෝඨාභය ආවට පස්සේ නැගිටින්න කියලා. ඒකෙන් තේරෙනවා නේද මේවා සියල්ලම දේශපාලන හස්තයකින් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ලබන සඳුදා එනම් 7 වනදා කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ටාෂ 3ක සියලු පාසල් සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 3ක් වසා තැබෙනවා. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බහර ගන්නා දිනේ බැවිනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. නාම යෝජනා බාර ගන්නා දින වසා තැබෙන්නේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල දකුණු කොළඹ සහ මැදකොළඹ කොට්ටාසයට අයත් සියලුම පාසල්. ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් රාජකීය ජනාධිපති විද්‍යාලය, හේවා විතාරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයද වසා තැබෙනවා. මේ අතර ජනාධිපති වන්නේට නාම යෝජනා බාර ගන්නා දින ආරක්ෂක හේතුන් මත රාජකීය සන්නමාවත ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇති. සිය අපේක්ෂකයන්ද සමග මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණෙන පක්ෂ ක්‍රියාකාරීන් සඳහා රථවාහන නවතා තැබීමට රාජකීය මංසන්ධිය සහ අවට වෙන් කිරීම ඊට හේතුවයි. මෝදර විස්ට් වයිට් බහුකාර්ය මධ්‍යස්ථානයේ ඉදිකිරීම ඊයේ ආරම්භ කරනා.
වෙනස් දැක්මක් අලුත් කොළඹක් යන තේමා කර ගනිමින් සාම්ප්‍රදායික ප්‍රජාශාලාවෙන් ඔප්පට ගිය බහුකාර්ය මධ්‍යස්ථාන 25ක් ඉදිකිරීම් ව්‍යාපෘතියේ දෙවන මධ්‍යස්ථානය මෙයයි. විට්සුවයික් බහුකාර්ය මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 430ක් වැය කිරීමට නියමිතයි. මෙම මධ්‍යස්ථානයේ හරහා සෑම නගරවැසියෙකුටම නගර සභාව සමග සමීපව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ ඒකකයක් විශේෂ අවශ්‍යතා ඇතිය සඳහා දිවසුරකම් මධ්‍යස්ථානයක් සහ සායනයක් ද ඊට අයත්. නොබල ඉංග්‍රීසි බෙහෙත් ශාලාවක් වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයක් ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම් රසකින් සමන්විතවයි ඒ ඉදි කෙරෙන්නේ. අමාත්‍ය රවී කණ්ණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණා. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළා තියෙනවා අනිවාර්යයෙන්ම නොවැම්බර් මාසයේ 10 වෙනිදා අපි මේ ජයග්‍රහණය කරලා අපිට මෙතෙක් දුර ආණ්ඩුවක් තිබ්බත් බලය තිබ්බ නමුත් අනිත් පැත්තෙන් ඒක එක පැත්තකින් ලැබෙනවා අනිත් පැත්තෙන් නවත්තනවා. නමුත් නොවැම්බර් මාසයේ 10 වෙනිදා ඉඳන් අපේ ජනාධිපති අපේ අගමැති අපේ ආණ්ඩුව ඉතින් ජනතාවට 100%ක් උදව් කරන්න කටයුතු කරනවා කියන එක මතක් කරනවා. යම් විදිහ ආරක්ෂා ප්‍රශ්නයක් ඇති වුණා අපේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා නමුත් පැය 24 කියනකොට ඒ ත්‍රස්තවාදී ක්‍රියා කරපු යම් අය මේ ආගම මුල් කරගෙන යම් පිරිසක් කරන්න හදපු සහජීවනයේ ප්‍රශ්නයක් ඇති කරන්න හදපු අය සහමුලින්ම ඉවත් කරලා අද ඔබතුමාට නැවත සතුටෙන් බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා තියෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ කොළඹ නගරයේ කියනකොට සිළු දෙනාම සුඛෝපභෝගී ජීවිත ගත කරන ජන කොට්ටාසයක් කියලා. නෑ එහෙම නැහැ. කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වෙන ජනතාවගෙන් 60% ජීවත් වෙන්නේ අතිශයින්ම දුෂ්කරතා ගණනාවක් මැද්දේ කියන එක අපි සියලු දෙනාම හොඳාකාරව දන්නවා. මේ ජනතාවගේ ජන ජීවිත නගා සිටවන්නේ කොහොමද? මේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයට යමක් එකතු කරන්නේ කොහොමද? අවුරුදු 25කට පස්සේ මම විශ්වාස කරනවා නොවැම්බර් 16 රෑ වෙනකොට මේ රටේ අලුතෙන් තෝරාපත් වෙන ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ශිල්ප අභිමානී 2019 ජනාධිපති සම්මාන හස්තකර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේ දිනවල පැවැත්වෙනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පුරෝගාමිත්වයෙන් ජාතික ශිල්ප සභා එක්වයි ශිල්ප අභිමානී ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙන්නේ. මෙහි සමාරම්භ උත්සවයේ අමාත්‍ය රිෂාඩ් බදුතින් සහ රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශිල්ප නවෝදා 2019 සමස්ත ලංකා පාසල් හස්තකර්මාන්ත තරඟයේ ජයග්‍රහක සිසු දරුවන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. දකුණු ආසියාවේ පමණක් නෙමෙයි සමස්ත ආසියානු කලාපෙත් ලෝකයේ තුලත් මේ සම්ප්‍රදායික කර්මාන්ත තුල අපි යම්කිසි අනන්‍යතාවයක් හිමි කරගෙන තියෙනවා. දැන් මේ අනන්‍යතාවය ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒක ඉදිරියට ගෙනියන්නට නම් 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්තියට සමගාමීව මේ කටයුත්ත වඩාත් විධිමත් ශක්තිමත් ඉදිරියට ගෙනියන්න. දෙක, අපේ සම්ප්‍රදායික ශිල්පීන් හා නොදෙවෙනිම නිර්මාණ කරපු අංකුර ශිල්පීන් වඩාත් විධිමත්ව මේ වැඩපිළිවෙලත් එක්ක එක්කාසු කරන්නටයි අපි මේ කටයුතු කරලා තියෙන්නේ. මේ ව්‍යාපාරය අපි මේ විදිහට තව අවුරුදු 4ක් 5ක් 10ක් ගෙනිච්චොත් අපේ ශිල්පීන් කාටවත් බරක් නැතිව රටේ අභිමානය පීතෘභූමි අභිමානය රකිමින් නැවතත් මේ ශිල්පීන්ට ආත්ම ගෞරවයක් ඇතිව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. වගේම වයෝවෘද්ධ ශිල්පීන්ට තමුන්ගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත්ව මුණ දෙන්න පුළුවන් ගමන වගේම මේ නිර්මාණත් එක්ක ජීවත් වෙනවා කියන විශ්වාසය ඇති කරන්න පුළුවන් ක්‍රමවේද අපි හදලා තියෙනවා. මේ ක්‍රමවේද ඉස්සරහට ගෙනියන්නයි අපි කටයුතු කළ යුතු තියෙන්නේ. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් දිස්ත්‍රික්ක කිහිපයකත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ අනුව බොහෝ ප්‍රදේශවල පස්වර දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මධ්‍යම සබරගමුව උතුරු මැද සහ ඌව පළාත්වලත් ඒ වගේම වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වර්ෂාපතනයන් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සබරගමු මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. ඓතිහාසික මිහින්තලා පොදබිම ජාතික උරුමයක් බවට පත්කිරීම ලබන 6 වනදා සිදුවනවා.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත්කොට ශාසනීයට පූජා කිරීම සිදුවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. මිහින්තලා පුදබිම සංවර්ධනයට වත්මන් රජය රුපියල් කෝටි 50ක මුදලක් වෙන් කර තිබෙනවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ පරිනිර්වාණ මංගල්‍යය සිද්ධ වෙලා තිබෙන්නේ වප් මාසයේ පුර අටවක දවසේ උත්තිය රජ දවස. එතුමා සම්මත කරලා තිබෙනවා මේ පුර අටවක දවස මිහිඳු පුර අටවක කියලා. ඒ උතුම් පූජාව රජ දවසින් පස්සේ පවත්වන්නේ ජනාධිපතිතුමාගේ කරු අග්‍රාමාත්‍යතුමාගේ පූර්ණ දායකත්වය සහ මැදිහත්වීම රාජ්‍ය අනුග්‍රහය ඇතුව මේ අවස්ථාවේ සඳහන් කරන්න මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කළ තිබෙනවා. ඒ වගේම පොසොන් මහා පින්කම ජාතික උත්සවයක් හැටියට රාජ්‍ය උත්සවයක් හැටියටත් සඳහන් කළා ගැසට් කළ තිබෙනවා. වෙනත් පිරිසකගේ උවමනාවට තමන්ගේ වර්ගයා සමග ඇනකොටා ගන්නා නොමිනිසුන් වෙසෙන සමාජයක තිරිසන් සතකු වෙනුවෙන් දයාව අනුකම්පාව පමණක් නොව තමන්ගේ ශ්‍රමය හා කාලය කැපකිරීමට හැකි උතුම් මිනිසුන් පිරිසක් පිළිබඳ අපිට වාර්තා වූයේ බදුල්ල ප්‍රදේශයෙන්. සුනකේකු සපා කෑමෙන් දැඩි ලෙස අසාතිව සිටි මේ මුවපැටියා කෑගසා ඉල්ලන්නේ තමන්ගේ ජීවිතය බේරා දෙන ලෙස නොවේද? එවන් මොහොතක මිනිසත්කමේ සැබෑ අර්ථය පෙන්වීමට සමත් මේ මිනිසුන් අපට හමුනේ බදුල්ල ප්‍රදේශයේදී. ඒ හාලියල්ල පොලිසිය හා පරිසරවේදීන් පිරිසක් සුනකයාගේ සපාකෑම් වලින් දැඩි ලෙස තුවාල ලබා සිටි මූපැටියාව ඔවුන් බදුල්ල පශු වෛද්‍ය ඒකකයේ වෙත ඇතුළත් කළා. එහිදී පශු වෛද්‍ය සුභසිංහ මහතා මූපැටියාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දුන්නා. ප්‍රතිකාර වලින් අනතුරුව සුවපත් වූ මුව රක්ෂිත වනයේට මුදාහැරීමටද මෙම පිරිස කටයුතු කළා. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ ඉස්ලාම් ආගමික වැඩසටහන කොල්ලුපිටිය ජුම්මා පල්ලියේදී පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා ඉස්ලාම් ආගමික සංගමයයි මේ සංවිධානය කර තිබුණේ. කුරාණයේ සිංහල පිටපතක් යුද හමුදාපතිවරයාට පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. මරදාන පීඨ කෙනමන් චතුරස්‍රය ව්‍යුත්ත කිරීම නියෝජ නගරාධිපති MTM ඉක්බල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පීඨ කෙනමන් පිරුවට පුෂ්පභාර දැක්වීමටද මෙහිදී කටයුතු කෙරුණා. ශ්‍රී ලංකාවේ කියුබා තානාපති ලේනා රොඩ්‍රිගොස් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අරණායක සාමසර කන්ද චීන මිත්‍ර සමාගමේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කෙරුණා. සිංගප්පූරේ මහා කරුණා බෞද්ධ සංගමේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කන්දටියනේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මෙය සිදු කෙරුණේ. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන්ට උපකරණ බෙදා දීමද සිදු කෙරුණා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 18 වරට සංවිධානය කළ බෞද්ධාලෝක වෙසක් කලාපයේ චිත්‍ර ප්‍රදර්ශනයේ තිළිණ ප්‍රධානෝත්සවය කොළඹදී පැවැත්වුණා. එම සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශ යටතේ ජයග්‍රහකින් සඳහා මෙහිදී ත්‍යාග පිරිනැමුණා. බෞද්ධාලෝක වෙසක් කලාපයේ සභාපති සමන්තා සුමතිපාල මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk